මොකද අපි පිලිසඳරට යොමුෙමු කවුදද සහභාගී වෙන්නේ කියන එක මම හඳුන්වා දීම කළා විරාමයට යන පෙර ආතුවම විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා අයිබර් සුබදේශන අයිබර්න් දැන් ඔබතුමත් සහභාගී වෙලා ඉන්න වෙලාවේ අපිත් ඉන්න වෙලාවේ සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන මේ පිලිසඳරට අපිට ඉදිරිපත් කරන්න උනේ දරුවෝ සම්බන්ධ තරම් සුබදායි තත්ත්වයක් නෙවෙයි ඒ කෙසේ වෙතත් මේ වෙලාවේ අවධානය යොමු වෙන සුවිශේෂ කාරණාවක් තමයි පාසල් පද්ධතියට සම්බන්ධ විභාගات අනිකුත් විභාගات මේ පවතින தત્ත්වය හමුවේ රටේ බොහෝ ඒවා අපිට කල් දමන්න වෙච්ච පසුබිමක ඒ බෑ ඉදිරියේදී කොහොමද පැවැත්වෙන්නේ දැන් පහුගිය දිනවල නම් දිනවක වානු උසස් පෙළ ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ සම්බන්ධව නිකුත් වුණා හැබැයි අර අපි මූලික අවධානය දෙන මේ විභාග දෙක තුන හැරුණාම තවත් මුකූ දේවල් පැවැත්වෙනවා බොහෝ විභාග පරීක්ෂණ ඒ සියල්ල ඔබේ නියාමන යටතේ ඔබේ මූලිකත්ව යටතේ සිද්ධ වෙද්දී මම ප්‍රවිෂ්ඨය ලබා ගන්නට කැමති දැන් ඒ ඒ අපි වඩාත් අවධානය දෙන විභාග කීපේ තත්ත්වයෙන්ම අපි ආරම්භයේ ලබාගෙන අනිකුත් විභාග ගැනත් සඳහන් කරමු ඒවා කොහොමද කල් ගිහිල්ලා තියෙන්නේ ඒවා පැවැත්වෙන්නේ කොහොමද මේ ආදී කාරණා ගැන පොඩ්ඩක් අපි මුලින් දැනුවත් වෙන්නට කැමතියි ඔබෙන්. ඔව්. ඇත්තටම දැන් මේ මේ දිනවල වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ ආපස උසස් පෙළ විභාගයේ. දැන් අපේ උසස් පෙළ විභාගයේ තමයි වෙන වෙනත් වර්ෂවලදී අපි අගෝස්තු මාසයේ මේ විභාගය පවත්වන්නේ. නමුත් මෙවර අපිට සිද්ධ වුණා මේ මේ විභාගයේ ඔක්තෝබර් 12 වෙනිදා තමයි ආරම්භ වෙන්නේ ඊට පස්සේ මේක අවසන් වෙන්නේ නොවැම්බර් 6 වෙනිදා ඒ රටේ ඇති වෙච්ච ලෝකයේ ඇති වෙච්ච තත්ත්වය අනුව තමයි මේ තීරණය අරන් තියෙන්නේ මේ විභාගයේ සඳහා 363291 ක ශිෂ්‍ය සංඛ්‍යාවක් පෙනී සිටිනවා නව සහ පැරණි නිර්දේශය යටතේ අපි දැන් මූලික කටයුතු සූදානම් කරමින් පවතිනවා මේ දිනවල විභාගයේ පැවැත්වීම සඳහා ඒත් එක්කම අපි ඔක්තෝබර් 11 වෙනිදා ශිෂ්‍යත්ව විභාගයේ පවත්වනවා ඒ සඳහා 331,000 පමණ සිසුන් පෙනී සිටීමට නියමිතව තියෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ ලබන වසරේ ජනවාරි වල සාමාන්‍ය පෙළ විභාගයේ ඔබ කවුරුත් දන්නවා ඇති මේ ළමුන්ට අවස්ථාව දෙන්නට ඕන විෂය නිර්දේශ ආවරණය කිරීමට ඒ වගේම ඔබට පේනවා ඇති මේ විශාල විභාග සංඛ්‍යාවක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලබනවා මේ සඳහා අවශ්‍ය කාලයකුත් තියෙනවා මේ සූදානම් වීම සඳහා ඒත් එක්කම අපිට කියන්න ඕන දැන් සමහර වෙලාවට දැන් උත්තරපත්‍ර ගබඩාවල මේ මෙවර තියෙනවා දැන් 2019 අපත සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ කටයුතු ඒ නැවත සමීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන්නට ඕන ඒ උත්තරපත්‍ර ගබඩාවලින් ඒ උත්තරපත්‍ර ඊට පස්සේ අපි විනාශ කිරීම සඳහා වාලච්චේන කඩදාසියේ කම්මල වෙත යොමු කරනවා. එහෙම වුණොත් තමයි අර උසස් පෙළ උත්තරපත්‍ර නැවත ඒ ගබඩාවල අසුරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වෙනි ඉඩකඩ ලබා ගන්නට ඕන. ඉතින් ඒ හේතුත් ඒ වගේම ළමයින්ට අර විශේෂ නිදේශ ආවරණය කිරීමට ඇති අවශ්‍යතාවය මතත් කල්පනා කළා තමයි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කළා. අපි ජනවාරි 18 වෙනිදා තමයි පොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙන්නේ අවසන් වෙන්නේ ජනවාරි 27 වෙනිදා. ඔව් දැන් මේ අපිට මේ විභාග කල්යාම පිළිබඳව රටම දැනුවත්. නමුත් දැන් නියමිත කාලවල පැවැත්වීම නොහැකි වෙන්නේත් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක. ඒ වුණාට මේ විෂය නිර්දේශ ආවරණ කිරීම ආදී කටයුතු ඔන්ලයින් වූ විවිධ ක්‍රම හරහා යම් ආකාරයකින් සිදු වුණා එවැනි පසුබිමක තමයි ඒ නිසා මේ කල් දැමීම පිළිබඳව මොන විදියේ සාකච්ඡාවකින්ද මේ තීරණය ගන්නේ අපි දැක ළමයින් ගෙනුත් අදහස් විමසනවා දරුවන්ට තමන්ගේ යෝජනා අදහස් ඉදිරිපත් කරන්න කියලා කියනවා ඒ මතම පදනම්බද තීරණය කරන්නේ නැත්නම් කොහොමද තීරණය ගන්නේ දැන් අපි මේ සම්බන්ධයෙන් දරුවන් ගෙනුත් කරුණු විමසීමක් අධ්‍යාපන අමාත්‍යාංශය කරා ගුරුවරුන්ගෙන් කරා ඒ වගේම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු 99 දෙනා ඊළඟට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් 9 දෙනා යනාදී වශයෙන් මේ සෑම අංශයකින්ම විමසීම් කරනු ලැබුවා. ඒ වගේම තමයි ඔබ කවුරුත් දන්නවා දැන් මේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ කරනු ලැබූ පාඩම් ඇතැම් කොටස් වලට සාර්ථකව මුහුණ දීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ කාරණේ අපි සැලකිල්ලට ගත යුතු වෙනවා. සාමාන්‍ය විභාගයක් තියෙනකොට මේ කොවිඩ් වසංගත තත්ත්වය නැති වුණත් ලංකාවේ යම් යම් ප්‍රශ්න තියෙනවා යම් යම් පාසල් වල. ඒ සමහර වෙලාවට සමහර පාසල් වල ගුරුවරු නැහැ. එවැනි ගැටලු සාගත තත්ත්වයන් තියෙන පාසල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කල්පනා කරලා තමයි අපි සාධාරණ කාලයක් ලබා දෙන්න ඕන නිසා පළමුව අපි සැප්තැම්බර් 7 වෙනිදා විභාගේ පටන් ගමු කියලා යෝජනා කරා උසස් පෙළින් අනතුරු අපි
තීරණය කරා පසුව පාසල් විවෘත කිරීමේ දින වකවානු තීරණය වුණාට පස්සේ ඔක්තෝබර් 12 වෙනිදා විභාගය ආරම්භ කරන්න අනිත් එක තමයි මේ මේ වගේ තත්ත්වයන් යටතේ දිගින් දිගටම කල් දමන්නට සිදු වුවහොත් සම්පූර්ණයෙන් මේ වැඩපිළිවෙල හැම දෙයක්ම ආපස්සට යනවා දැන් මේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බලපානවා රටේ ඉදිරි කටයුතු සඳහා විශේෂයෙන් උසස් අධ්‍යාපන ආයතන වල කටයුතු ඒ වගේම බෞතාක්ෂණික ආයතන කාර්මික විද්‍යාලය මේ සෑම දෙයකටම රැකියාවට බඳවා ගැනීම වුණත් මේ ප්‍රතිඵලය ඊටමත් වැදගත් මාස ගණනක ප්‍රමාදයේ වසර ගණනකින් අනාගතයේදී බලපෑම් ඉල්ල කරන්න ඒක නිසා මෙවැනි අවස්ථාවලදී හැකියතාක් දුරට කල්පනා කරන්නට ඕන අපි වෙනදට වඩා වැඩි කාලයක් යොදලා මේවා විශේෂ ආවරණය කරලා ඉක්මනින් අවසන් කිරීමේ වැඩපිළිවෙල තමයි අපි යන්නට දැන් උදාහරණයකට අපි පිළිතුරුපත් ඇගෙයිම ඉක්මන් කරන්න වැඩපිළිවෙලක් යොදලා තිනවා මේක අතිගරු ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා ඒ වගේම විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමත් කඩිනම් කිරීම අත්‍යවශ්‍යයි කියන එක තමයි මේ ජනාධිපතිතුමාගේ අදහස ඒ වගේම ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ අදහස්. ඉතින් මේක ඉතාමත් වැදගත් අදහසක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙවර මේ උසස් පෙළ විභාගයේදී මේ පිළිතුරුපත් ඇගීම සඳහා සහභාගී වෙන අපේ උත්තරපත්‍ර පරීක්ෂකවරු විශේෂයෙන් අපේ පාසල්වල ගුරු මහත් මහත්මීන් ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු වැඩි දෙනෙක් සහභාගී කරව ගන්න. ඒ වගේම ඔවුන්ට සැලකිය යුතු දීමනාවක් ගෙවීම සඳහා රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. මොකද ඒකත් ඉතාමත්ම වැදගත් වෙනවා මේ ගුණාත්මක උත්තරපත්‍ර පරීක්ෂාවක් සඳහා. හොඳයි. ඔබ මේ මේ මම විමසපු කාරණාවටත් වඩා එහාට වැදගත් කාරණා ගණනාවක් ඉදිරිපත් කළා කොමසාරිස් ජෙනරාල්තුමනි. දැන් මේ අතරත කියවුණා විශේෂ ආවරණය කරන ප්‍රධාන විභාග තුනට අදාළ විශේෂ ආවරණ කරන ආවරණය කරන්නට කටයුතු කරාට ඔන්ලයින් ක්‍රම හරහා ඒක මොනතරම් දුරට සාර්ථකද කියන එක පිළිබඳව ටිකක් ඔබ සඳහන් කළා ගුරුවරුන්ගේ අයිඟපාඩු පිළිබඳව සහ මේ තාක්ෂණික භාවිතයන් පිළිබඳව ඒ තියෙන පහසුකම් පිළිබඳව දීමාපියන්ට නිවෙස්වල මේවත් බලපෑම් එල්ල කරා මේ තත්ත්වයට ඒ නිසා මම හිතන්නේ සෑම දිනෙකම සතුටු වේවි වඩාත් හොඳ විසඳුමක් විදියට බහුතරයක් දෙනා පිළිගන්නවා ඔබ කියන ආකාරයට සැප්තැම්බර් මාසයේ ගැන හිතුවට ඔක්තෝබර් දක්වාම ගෙන යාම මේ උසස් පෙළ සහ ශිෂ්‍යත්වයත් ඒ වගේම ජනමාරි වලට ගෙන යාම සාමාන්‍ය පෙළත් හොඳ ගත්තු ක්‍රියාමාර්ගයක් විදිහට තමයි බොහෝ දෙනා අදහස් කරන්නේ. දැන් මේක ඇතුලේ මේ හැඟුණු කාරණාවක් තිබුණා අපිත් වැඩි අවධානය නොදුන්නු නොදැන හිටපු කාරණාවක් ඔබ එළිදරව් කරන මේ ගබඩා පහසුකම් පිළිබඳව ප්‍රශ්න පත්‍ර ගබඩා කරලා තියාගන්න ඒ පිළිතුරු පත්‍ර ගබඩා කරලා තියාගන්න අවශ්‍ය පහසුකම් පිළිබඳව ඒවා ඉඩ සපුරාගෙන තමයි ඒවට යන්නට වෙන්නේ කියන එකත් පොඩ්ඩක් මේ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. ඔව් මම කියන්නේ ඔය අපි සාකච්ඡා කරද්දී මේ ප්‍රථම වතාවට වෙන්නේ නැති මේ අභ්‍යන්තර ක්‍රියාවලිය පිළිබඳව විමසීමක් කරන්න මම කියන සන්තෝෂ වෙනවා. මේ ඔබට පේනවා ඇති මේ ලක්ෂ තුරහමාරක විභාගයක විෂයන් උසස් පෙළ සඳහා 63ක් තියෙනවා. ඒක මාධ්‍ය බලපුවාම භාෂා විෂයන් 14 හැරුණාම ඉතිරි සියලුම විෂයන් භාෂා මාධ්‍ය තුනකින් ප්‍රශ්න පත්‍ර සකස් කරන්නට ඕන. මේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම වේගවත් කරන්න බෑ එක පාටම. මොකද මේ ප්‍රශ්න පත්‍රයේ මූලික වශයෙන් සිංහල භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළාට පස්සේ මේවා යහපත් ලෙස සම්බන්ධීකරණය කරන්න ඕන මාධ්‍ය අතර කිසිදු වරදක් තියෙන්නට බෑ. ඔබට පේනවා ඇති මෑත කාලේදී අපිට එහෙම වාර්තා වුණේ නැහැ. අපි දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා මේ ප්‍රශ්න පත්‍රයක නිර්වද්‍යතාවය තහවුරු කරන්න. ඒ වගේම තමයි විෂය නිර්දේශයට අදාළව ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් කරන්න. මෙන්න මෙහිම ප්‍රශ්න පත්‍ර සකස් කිරීම ඒ වගේම මේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය රහස්‍ය ලෙස මුද්‍රණය කිරීමක් අපි කරන්නට ඕන. ඊළඟට අපි ඒ අවශ්‍ය පිටපත් ගන්න මුද්‍රණය කළ ගන්න ඕන ඇසුරුම් කරන්නට ඔය යනාදී වශයෙන් විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ මතක් කරා වගේ මේ උත්තරපත්‍ර ගබඩාවේ අපේ තියෙන උත්තරපත්‍ර ඇසිරීම ඕනෑම උත්තරපත්‍රයක් අර පුස්තකාලයක පොතක් ගන්නවා වගේ ෂණිකව ගන්න පුළුවන් විදිහට තමයි මේ අසුරණ ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ නැවත සමීක්ෂණයේ උදෙසාම තමයි. නැවත සමීක්ෂණයෙන් පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ උත්තරපත්‍රයක් විනාශ කිරීමේ බලය අපිට තියෙන්නේ අපේ විභාග පනතනුව. ඒත් එක්කම අපි යම්කිසි අධිකරණ ක්‍රියාමාර්ගයකට ඇවිල්ලා තියෙනවා නම් ඒ උත්තරපත්‍ර සියල්ල අපි සුරක්ෂිතව තබා ගන්න කටයුතු කරනවා. ඉතින් ඒ වගේ විශාල වැඩපිළිවෙලක් තියෙනවා. සීමා සහිත නිලධාරීන් සහ සේවක සංඛ්‍යාවක් එක්ක මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ. බාහිර වශයෙන් විභාග සංවිධානය කිරීමට නම් අපිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්
ඒ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් සහ ඒ ගුරුවරුන්ගේ සහාය නොබදව ලැබෙනවා. ඉතින් මම හිතනවා ඒ වැඩපිළිවෙල ඉතාම සාර්ථක කරගෙන යන්නේ එකම ආයතනයක් වශයෙන් නෙවෙයි දැන් ශ්‍රී ලංකා පොලිසිය අපිට විපුල සේවයක් කරනවා. අභ්‍යන්තරික ආරක්ෂාව රහස්‍යාංශවල සියල්ල පොලිස් ආරක්ෂාව මත තමයි අපි කටයුතු කරන්නේ. ඒ වගේම ප්‍රාදේශීය පිහිටවනු ලබන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ප්‍රශ්නපත්‍ර ගබඩා කරන මධ්‍යස්ථාන ඊළඟ විභාග ශාලා යනාදී සඳහාත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අපිට පුළුල් සහයක් දෙනවා. ඒත් එක්කම ඔබ කවුරුද දන්නවා මේ යාපනය ප්‍රදේශයේ දූපත් රාශියක් තියෙනවා. කයිට්ස් නයිනතිව් අනනලතිව් කුංකුඩතිව් යනාදී ඒ දූපත්වල තියෙන විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙනවා. ඒතර යම් කිසි අවස්ථාවලදී අපිට අවශ්‍ය වෙන්නේ නාවික හමුදාවේ සහාය ලැබෙනවා. ඒ උත්තරපත්‍ර හා ප්‍රශ්නපත්‍ර ප්‍රවාහනය යම් විදිහකින් මුහුද රළු වෙන අවස්ථාවලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ සහාය ලබා දෙනවා. බොහොම ක්ෂණිකව ගුවන් හමුදාපතිතුමාත් නාවික හමුදාපතිතුමාත් ක්‍රියාත්මක වෙනවා ඔවුන්ගේ නිලධාරීන් සමග. ඉතින් මෙවැනි අපි ඔබ නොදකින තිරේ පිටුපස සිටින විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම තැපැල්පතිතුමාගේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව. ඒ තැපැල් දෙපාර්තමේන්තුවමගෙනුත් අපිට විපුල සහයක් ලැබෙනවා මේ ප්‍රවේශ පත්‍ර තැපැල් කිරීම යනාදී කටයුතු සඳහා. ඒ වගේම මේ ඩෙංගු මර්ධනය සඳහා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ඔය යනාදී වශයෙන් හැම අංශයක්ම විදුලි බල මණ්ඩලය ඒ අය මේ විභාග කාලවලදී දැඩි අවධානයකින් ඉන්නවා. විදුලි බල ඇනහිටීමකින් තොරව පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ වගේ මේ හැම පැත්තෙන්ම ලොකු සහයක් ලැබෙනවා. ඒ නිසා තමයි අපිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට මේ කාර්යය ඉතා මනාලෙස ඉටු කරින්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම ජනමාධ්‍ය ආයතන සහ පුවත්පත් යනාදී අවශ්‍ය අවස්ථාවලදී තොරතුරු ලබා දෙමින් කටයුතු කරනවා. ඊළඟට කාලගුණ දෙපාර්තමේන්තුව අපිට නිරන්තරව විභාගයක් ආරම්භ වෙනකොට කාලගුණ වාර්තාවක් අපිට කොමසාරි ජෙනරාල්වරයාට ලබා දෙනවා. ඉදිරි කාලගුණක තත්ත්වය කොහොමද එහෙමනම් මම කොහොමද ඊට පස්සේ ඒවට අවශ්‍ය පියවර ගන්න යනාදී වශයෙන් පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කල්මත්වෙම අපිට සහාය ලබා දෙනවා. මෑතකදී දැන් වියානි ගුණතිලක මහත්මයා කතා කරා මේ ඒ කොහොමද ළමයින්ට දැන් ඇඳුරු පතක් ලබා ගන්න බැරි වෙච්ච ළමයිකට අපි දෙන සහනය මොකද්ද? දැන් මෙවර එතුමා කටයුතු කරලා තියෙනවා ඒ කාඩ් පත නිකුත් කරන්න බැරි නම් ඒගොල්ලන් ලිපියක් සකස් කරලා තියෙනවා. ඒක ඡායාරූපය එක්ක සටහන් කරලා අස්සම් යනාදී සහිතව පිළිගත හැකි ලේඛනයක් විදියට සහතිකයක් විදියට ඒ ජාතික ඇඳුරු පත වෙනුවට ලිපියක් නිකුත් කරන්න අවශ්‍ය කටයුතු යොදලා තිනවා. ඉතින් ඒ වගේ මම සමහර ආයතන අමතකත් වෙන්නේ නැති නමුත් මේ සෑහෙන පිරිසක් අපිත් එක්ක අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. පැහැදිලිවම පෙනී ගිය කාරණාවක් තමයි මේක මේ විභාග දෙපාර්තමේන්තුවට අධ්‍යාපන අමාත්‍යාංශයට පමණක් අදාළ වෙන කාරණාවක් නෙවෙයි. ලොකු යාන්ත්‍රණයක් මේක ඇතුලේ. ඒ ආයතනවල බැඳීම මේ සියල්ල අතිශය වැදගත් වෙනවා. ඒ අවසන් තීරකයා විදිහට මේ පැවැත්වීම විභාග පැවැත්වීම පිළිබඳව මෙතුමා කටයුතු කරනවා. ඒ ඇතුළත මේ පිළිතුරු දීමේදීම විභාග කොමසාරි ජෙනරාල්වරයා සඳහන් කරා මේ පිළිබඳව පසුබිම සහ මේ තිරය පිටුපස දේ පිළිබඳව මාධ්‍ය එකින් සාකච්ඡා කරන ප්‍රථමතාව වෙන්නත් පුළුවන් කියන එක මේ පිළිතුරු පත්‍රයේ ගබඩා කර ගැනීම ඒවා නැවත ඉවත් කරලා අලුත් පිළිතුරු පත්‍ර ගබඩා කිරීමට ඉඩ පහසුකම් සපයා ගැනීම ඊළඟට නැවත සමීක්ෂණ පරීක්ෂණය සඳහා ඒවා තබා ගැනීම සුරක්ෂිතව තබා ගැනීම අධිකරණ කටයුතු ආවත් ඒ සඳහා සුරක්ෂිතව තබා ගැනීම ඇගීම් කටයුතු සිදු වන ආකාරය සම්බන්ධ වෙන ආයතන මේ ගැන ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කරනවා. අපි තවමත් අවධානය දුන්නේ කොමසාරි ජෙනරාල්තුමනි අර ප්‍රධාන විභාග ගැන විතරයි. වින් පරිබාහිර විභාගවල අනාගතය පිළිබඳව ගැනීමේදී ඒවටත් අත්ුනේ මේ ඉරණමම තමයි කොවිඩ් වසංගතයත් එක්ක. මොනවද ඉදිරියේදී පැවැත්මට නියමිත ප්‍රධාන පෙළේ විභාග? ඒත් එක මම පොඩ්ඩක් මතක් කරන්න ජනතාවගේ විශේෂයෙන් තරුණයින්ගේ අවධානය යොමු වෙච්ච විභාග කීපයක් තියෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීම විභාගය සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයට බඳවා ගැනීමේ විභාග. මේ විභාග අපි ජනවාරි මාසේ පෙබරවාරි මාස වෙනකොට අපි විභාග පවත්වල අවසන් වුණා. නමුත් අපිට උත්තරපත්‍ර ඇගීම් කටයුතු ආරම්භ කරන්න බැරි වුණා මේ කොවිඩ් වසංගතය නිසා. දැන් අපි මේ උත්තරපත්‍ර ඇගීම් කටයුතු ආරම්භ කරලා තියෙන අපි බලාපොරොත්තු වෙන ඉක්මනින් එම විභාගවල ප්‍රතිඵලත් තිකුත් කරන්න. ඊට අමතරව දහම් පාසල් අවසාන විභාගයේ බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ වැනි විභාගත් මේ අතර තියෙනවා. දැන් අපි දහම් පාසල් අවසාන විභාගය නොවැම්බර් මාසෙත් බෞද්ධ ධර්මාචාර්ය විභාගය දෙසැම්බර් මාසෙත් පවත්වන්නට අවශ්‍ය කටයුතු දාගෙන තියෙනවා. තවත් එක ඒට හේතුවක් තියෙනවා. මේ මේ එක විභාගයක් තියෙනකොට තවත් විභාගයකට බලපාන ආකාරයක් තියෙනවා. දැන් ඔය දහම් පාසල් අවසාන විභාගය ඊළඟට බෞද්ධ ධර්මාචාර්ය විභාගය
කරන ළමයිම තමයි සමහරවිට උසස් පෙළ විභාගය කරන්නේ සාමාන්‍ය පෙළ විභාගය කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට පාඩුවක් නොවන විදිහට අවහිරයක් නොවන විදිහට තමයි අපි මේ විභාග පැවැත්වීම සිදු කරන්නේ. මොකද ඒගොල්ලන් අර අනිකුත් විභාග වලට සූදානම් වෙන්න කාලයක් අවශ්‍යයි. ඉතින් මේ පිළිබඳවත් අවධානය යොමු වෙනවා. ඒත් එක්කම අපි මේ ලිඛිත පරීක්ෂණය වගේම වැදගත් දෙයක් දැන් අපි සිදු වීමෙන් පවතිනවා. සෞන්දර්ය විෂයන් අටක් සඳහාත් ඊළඟට මේ තාක්ෂණ වේද විෂයන් සඳහාත් අපි ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා. එතකොට උසස් පෙළ විභාගයේ අවසන් වුණ වහාම මේ ප්‍රායෝගික පරීක්ෂණ අපි ආරම්භ කරන්නට ඕන. ඉතින් මේ වැඩපිළිවෙල සඳහා යම් කිසි කාලයක් අපිට ගත වෙනවා. එතකොටත් අපිට සම්බන්ධ වෙනවා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අදාළ ආයතනවල නයිට ආයතනය ඊළඟට කාර්මික විද්‍යාල බෞතාක්ෂණික ආයතන යනාදී සියලුම ආයතන වලින් අපිට සම්බන්ධ වෙනවා. සමහර විශ්වවිද්‍යාලත් ඊළඟට යුනිවෝටෙක් කියන ආයතනය කියන්නේ මේ වෘත්තීය විශ්වවිද්‍යාලේ ඒ නිලධාරීන් සියල්ලම සහභාගී වෙනවා මේ අපේ වැඩපිළිවෙල සඳහා ප්‍රායෝගික පරීක්ෂණ තියන්නේ. ඊළඟට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඇතුළු අනිකුත් අපේ ගුරු මහත්මාත්මේ සහභාගී වෙනවා මේ සෞන්දර්ය ප්‍රායෝගික සඳහා පරීක්ෂණ සඳහා. ඉතින් මේ කටයුත්තත් ඒ අතර වාරයේම අපි කරන්නට ඕන ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා. ඉතින් මේකත් ඉතා වැදගත්. ඒ දෙකම අපි කල්පනාල පද්ධතිය විභාග පිළිබඳවත් බලතල තිබෙන ඔබතුමාට මේ පිළිබඳ වගකීම තිබෙන්නේ මොකද? විශ්වවිද්‍යාල නෑ, ඇත්තටම මේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියට පමණයි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ. නමුත් අපි උසස් පෙළ විභාගය ඔබට පේනවා ඇති ද්විත කාර්යභාරයක් සිද්ධ වෙනවා. එකක් තමයි සාධන පරීක්ෂණයක් වගේම විශ්වවිද්‍යාල සඳහා තේරීම් පරීක්ෂණයක් විදිහටත් මේ පාවිච්චි කරනවා. ඒ නිසා අපි සම්බන්ධ කරගන්නවා අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ප්‍රශ්නපත්‍ර සකස් කිරීමේ කටයුතු සඳහාත් උත්තරපත්‍ර ඇගීමේ කටයුතු සඳහාත් ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණ සඳහාත් අපි සහභාගී කරව ගන්නවා. ඒක ඉතාමත් වැදගත් වෙනවා මේකේ ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කර ගැනීමට. ඒත් එක්කම මතක් කරන්නට ඕන ඔබ කවුරුත් දන්නවා මේ විභාගවල මට්ටමක් තියෙනවා. මේ මට්ටම අපි ආරක්ෂා කරන්නට ඕන. ලෝකයේ සෑම රටක්ම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගයේ සහ උසස් පෙළ විභාගයේ ඉතා ඉහළින් පිළිගන්නවා. ඒ ඉහළින් පිළිගන්නවා නම් ඒ මට්ටම අපි දිගටම ආරක්ෂා කරන්නට ඕන. කිසිම රටක් කියන්නේ ඒ රටට ආපුවම ඒගොල්ලන්ගේ විභාගයක් කරලා ඉන්නේ කියලා. අපේ ලංකාවේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඒගොල්ලන් ඉතා ඉහළින් පිළිගැනීමකට ලක් කරලා තියෙනවා. හොඳයි, සුවිශේෂ කාරණා ගණනාවක් ඇතුළතත් තිබුණා. දැන් අපි අද මේ සාකච්ඡාවේ යෙදෙන්නේ ඉතාම විශේෂ දවසක. මොකද මේ වසංගත තත්ත්වයෙන් අනතුරුව පාසල් විවිධ විදිහෙන් ආරම්භ කරාට විවිධ අධ්‍යයනවලදී අද අටවෙනිදා ඉඳලා තමයි මේ පාසල් හරි විදිහට සෑම ශ්‍රේණියක්ම සෑම පාසලකම ආරම්භ කරන්න කටයුතු කරන්නේ. එහෙම සුවිශේෂ දවසක හමු වෙද්දී අද දිවයින පුවත්පතේ වාර්තාවකුත් තියෙනවා. මාස්ක් දැමීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පාසල් සිසුන්ට අනිවාර්ය කරන්න වෛද්‍ය සංගමය රජයෙන් කරන ඉල්ලීමකුත් අපට දකින්න ලැබෙනවා. නිෂ්පාදකතුමා, දිවයින පුවත්පතේ මුල් පිටුවේ මේ මම මේ කියපු ප්‍රවෘත්ති වාර්තාව තියෙන්නේ. මාස්ක් දැමීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පාසල් සිසුන්ට අනිවාර්ය කරන්න කියලා. තවමත් මේ පිළිබඳ අනිකුත් පාර්ශ්වබල ප්‍රතිචාරය සඳහන් වෙන්නේ නැහැ. නමුත් වෛද්‍ය සංගමය රජයෙන් යම් ඉල්ලීමක් කළ තිබෙනවා දරුවන්ගෙන් සහ අනිකුත් සෑම දෙනාගේම ආරක්ෂාව තකා. මේ ඉතාම වැදගත් සාකච්ඡාවක් බවට පත් වෙනවා. මේ විභාග අධ්‍යාපනය ලබා දීම වගේම විභාග නිසි කලට නිසි ප්‍රමිතියක් සහිතව නිසි ක්‍රමවේදවලට පවත්වීමත් ඒවා අදාළ නිසි පරිදි ප්‍රතිඵල නිකුත් කිරීමත් ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ගවලට එළඹීමත් මේ සියල්ල රටක් විදිහට අතිශය වැදගත් නිසා එතුමත් සඳහන් කරමින් සිටි අපේ රටේ සාමාන්‍ය පිළි විභාගයේ උසස් පිළි විභාගයේ පිළිබඳ එහි ගුණාත්මක තත්ත්වය ප්‍රමිතිය පිළිබඳව ලෝකයේ සෑම රටකම තිබෙන පිළිගැනීම පිළිබඳව මම මෙහෙම යෝජනාවක් ඔබතුමාට කළොත් මේ විභාග ක්‍රම පැවැත්වීමේ ක්‍රම අධ්‍යාපනයේට තියෙනවානේ විවිධ යෝජනා සංශෝධනය වෙන්නට උනේ කියලා. ඒ වගේම විභාග පැවැත්වීමත් මේ ලෝකයක් එක රටක් ඉදිරියට යාමේදී අපි ඒ ගැන හිතන්න ඕනේ නේද කියන එක මේ කොලේ උත්තරපත්‍රයක කොලේක පිළිතුරු ලියන සාමාන්‍ය ක්‍රමවේදයට වඩා එහා තැනකට අපිට තාක්ෂණයත් එකතු කරගෙන යාමේ හැකියාවක් නැද්ද කියන ප්‍රශ්නය ඇහුවොත්. හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ දැන් මේක මම විභාග කොමසාරිස් ජෙනරාල් විදියටත් මේක කියන්නට ඕන. මේ විභාග ක්‍රමය නිසාම තමයි අපේ මුගක් අධ්‍යාපනයේ ප්‍රශ්න තියෙන්නේ. ඇයි මේ මධ්‍යගත විභාග ක්‍රමයක් ලිඛිත පරීක්ෂණයකින් තමයි අපි ඔක්කොම මනින්නේ. පැය තුනක පරීක්ෂණයකින් සියල්ලම මනින්න බලනවා. ඊළඟට පැය තුනක පරීක්ෂණයක් සඳහා මුළු රටේම ගුරුවරු, විදුහල්පතිවරු, නිලධාරී සූදානම් වෙනවා ප්‍රතිඵල ඉහළ නංවන්න. නමුත් එහෙම ප්‍රතිඵල ඉහළ නංවන්න බැහැ. ලිඛිත පරීක්ෂණයකින් සීමා සහිතව තමයි ප්‍රතිඵල ඉහළ නංවන්න පුළුවන්. මොකද බහුවිධ කුසලතා මන්‍ය ආකාර රාශියක් තියෙනවා.
එහෙමනම් අපි ප්‍රායෝගික පැත්තට යන්න ඕනේ. දැන් අපි ප්‍රායෝගික පැත්තට යනවා නම් කොටසක්වත් අපේ ළමයින්ගේ මේ ප්‍රතිඵල ඉහළ නංවන්නට පුළුවන්. නැත්තම් අර මතකයේ විතරමයි වැඩිපුර අපිට බලන්න වෙන්නේ. දැන් අපි හුඟක් උත්සාහ කරලා තියෙනවා හැබැයි ප්‍රශ්න පත්‍ර තුලින් මේ දැනුම අවබෝධය වගේම මේ භාවිතයේ සහ මේ විශ්ලේෂණ සංශ්ලේෂණ හැකියා බලන ප්‍රශ්න ඇතුළත් කරන්නේ ප්‍රශ්න පත්‍රයක අග කොටසදී මේ தත්ත්වය අපි ඇති කරලා තියෙනවා. ඒ ලිඛිත පරීක්ෂණයක් වශයෙන් ඒවා සාර්ථක වුණත් අර ඔබ කිව්ව ආකාරයට අපිට මීට වඩා එහාට යන්න බැරිද? දැන් ලෝකයේ වෙනත් රටවල් වල වැඩි අවධානයක් යොමු වෙන්නේ සාමාන්‍යයෙන් මේ ප්‍රායෝගික පැත්තට යන්නට. විශේෂයෙන් දැන් හැම විෂයකම අපිට ප්‍රායෝගික පරීක්ෂණ වලට යන්න පුළුවන්. දැන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කාර්ය සාධන බලකායක් පිටවලා තියෙනවා රජයේ විසින්. එහි සභාපතිතුමා තමයි ආචාර්ය උපාලි එම් සේදර මැතිතුමා ප්‍රමුඛ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමා, ඊළඟට නව අධ්‍යාපන අමාත්‍යතුමා ජී.එල්. පීරිස් මැතිතුමා ඇතුළු ඒ රාජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමම දැන් විශේෂ අවධානයක් යොමු කරමින්, ඒ වගේම හිටපු අධ්‍යාපන අමාත්‍යතුමා දැල සලහපතිතුමාගේ යුගයේ තමයි මේක ආරම්භ වුණේ. දැන් මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා වෙමින් පවතින අපි කොහොමද මේ මධ්‍යගත විභාග ක්‍රමයෙන් බැහැරව මේ ප්‍රායෝගික පැත්තට යන්නේ කියලා. දැන් උදාහරණයක් විදියට බලන්න අපිට විෂයන් ගණනාවක්ම තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණ විදියට පවත්වන්න පුළුවන්. උදාහරණයකට ශාරීරික අධ්‍යාපන විෂය දැනට අපේ තියෙන්නේ ලිඛිත පරීක්ෂණයක්. මේක බොහොම හැම තැනම පහසුකම් තියෙනවා. පිටණියක් හොයාගන්න අමාරු නෑ. හැම පාසලකම තියෙනවා. ඊළඟට ICT විෂය, විද්‍යාව විෂය, කෘෂිකර්මය, ගෘහාර්ථික විද්‍යාව මේවා සඳහා කොටසක් යන්න පුළුවන් ප්‍රායෝගික පරීක්ෂණ. දැනටමත් අපි හැබැයි සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. ඉතින් මේක විධිමත් කිරීම සඳහා අපි කල්පනා කරලා ළමයින්ට කිසිම බයක් සැකක් නැතුව ඒ පරීක්ෂණයට මුහුණ දීමේ වැඩපිළිවෙලක් අපි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ආරම්භ වෙනවා. ඒකට අපි යොමු වුණේ මෙන්න මේ ආකාරයකට. පහුගිය අවුරුදු තුනේ 2017, 18, 19 පාසල් පාදක තක්සේරු ලකුණු ළමයින්ගේ, ඒ වගේම අපි කරපු විභාග දෙපාර්තමේන්තුව විසින් මෙහෙවන ලද ප්‍රායෝගික පරීක්ෂණ ලකුණුත් අතර තියෙන සම්බන්ධතාවයේ අපි විමසලා බැලුවා. බලපුවාම අපි දැක්ක දෙයක් තමයි මේ ලකුණු දෙක අතර ඉතාම හොඳ ගැළපීමක් තියෙනවා. ඒ කියන්නේ අපේ ගුරුවරයා විසින් පාසලේ දුන්න ලකුණ පිළිගත හැකි ලකුණක්. දැන් බොහෝ වෙලාවට අපි ගුරුවරු ගැන දැඩි විවේචනයක් තියෙනවා. මේක මේ ලංකාවේ ඉතාම නරක දෙයක්. ගුරුවරු ගැන හරියට විවේචනය කරනවා. නමුත් විවේචනය කරන්න ඕන පිළිසින්නවා. බොහොම අතලොස්සක් ඉන්නවා. ඒක ගුරු සේවයේ පමණක් නෙවෙයි ඕනෑම සේවයක ඕනෑම සේවයක තත්ත්වය. දැන් මම ආයත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේත් ඉන්නවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේත් ඉන්නවා. ඉතින් මේ සුළු කීප දෙනෙක්ගේ ප්‍රශ්නේ නිසා සමත් සේවාවක්ම එසේ විවේචනය කිරීම හොඳ නැහැ කියන එකයි මගේ අදහස. බොහෝ පාසල්වල ගුරුවරු, නගරබද, ගම්බද ඉතා හොඳින් වැඩ කරන ගුරුවරු ඉන්නවා. ඉතින් අපි දැක්ක දෙයක් තමයි මේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලදී අර පාසල් පාදක තක්සේරු යටතේ ලැබුණු ලකුණුත් අර ප්‍රායෝගික පරීක්ෂණයේ ලැබුණු ලකුණුත් අතර යහපත් සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි තීරණය කරා මෙවර මධ්‍යස්ථානවල ගෙනල්ලා ප්‍රායෝගික පරීක්ෂණ තියන්නේ නැතුව අපේ බිහිවීම යටතේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව බිහිවීම යටතේ අපි පරීක්ෂක කණ්ඩායමක් ඒ පාසල් වලට යවලා අර පාසල් පාදක තක්සේරුව තවදුරටත් තහවුරු කරන්න. දැන් පාසල් පාදක තක්සේරුව යටතේ 10 පන්තරේදී අවස්ථා 3 ලකුණු ගන්නවා, ඊළඟට 11 ශ්‍රේණියේදී අවස්ථා 2 ගන්නවා. එතකොට මේ 5 අවස්ථාව, එතකොට ඔක්කොම 3, 2, 5 පස්වෙනි අවස්ථාවේදී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පත් කරනු ලබන පරීක්ෂකවරුන් ඒ අදාළ පාසලේ ගුරුවරයාත් සමග ඒ දරුවන්ගේ ප්‍රායෝගික හැකියාව විමසා බලලා ලකුණු දීමට වැඩපිළිවෙලක් මේ සැරේ අපි යොදලා තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය තමයි අනිකුත් විෂයන් වලටත් අපි සකස් කරගන්න වෙන්නේ. ඉතින් ඒක ඉදිරියේදී යම් යම් වියදමක් අපිට දරන්න වෙයි. හැබැයි ඒ ක්‍රමවේදයට ගියොත් ළමයි බොහොම සැහැල්ලුවෙන් මේ වට ඉදිරිපත් වෙයි. ඔව්, ඔබතුමා මේ පිළිතුරු දීම ආරම්භ කරද්දීම කියපු හොඳ කාරණාවක් තිබුණා. මේ අවුරුද්දක්
බොහොම හොඳ අධ්‍යාපන මට්ටමක හිටපු ළමයි විභාගයේ ඉහළම ප්‍රතිඵල ගනී කියලා හිතපු ළමයිනුත් ඒ වෙලාවේ ඒ පැහැ ගන්නාව ඇතුළත ඇතිවෙච්ච යම් ශාරීරික අපහසුතා ඒ වගේම මානසික ව්‍යාකූලතා මේ සියල්ලේ බලපෑම මත ප්‍රතිඵලය හාත්පසින් වෙනස් වෙන්නට මේක බලපාන්න පුළුවන් ඒ නිසා මොනතරම් සාධාරණද කියන එක ගැන මතනේ එකවතාවක් නෙමෙයි සෑහෙන හිතන්න වෙන කාරණාවක් මේක AIගේ සම්පූර්ණ සමහරලාට අනාගතයේ මෙතනින් අඳුරු වෙන්නට පුළුවන් නේද එහෙම අත්දැකීමුත් ඔබතුමාලාට ඕන තරම් ඒ වගේම තමයි අපිට දැන් ඔබට තේරෙනවා ඇතිනේ ඔබේ विभाग विशिष्ट सामत वगेम अनेकूत अभी बलपुहा मे प्रायोगिक हेकिया दपूर्ण विना अभी अर विला विभाग क्रमेटते मे ओंगे तीन अनेकूत कुशल मन क्रम अति अनिवार्य अरे उब कि आततीय वेणि देवा पीड़नीय विभाग के प्रश्न तीन अभी तम दहाट वर्षला उसस् सह क्षेम विभाग तुनक प्रश्नपत्र सदा अभी अतिरेक दुन विनाडी दहायक काल्या मे केवीं काले रीडिंग टाइम एक अडिशनल रीडिंग टाइम एक दुना लमयाट प्रश्नपत्र भूम निवेहन केवगाने अनिपत्य संगवीच्य बलापुर तम अर आततीय कि पीड़ने की आप दर्वे अर विना के पोडा इतने विभाग सूदान मेन्न आट पुलवा यगेम तम अर प्रश्न निवरदि तूरगा पुलासर उन्ना अभी इगनगाने काले उन्ना कलबले प्रश्न तूरक बालन गेदरगी बालन तम दाँ मुद प्रश्न मगेर लगे इतनी अवगे पोड़ पोड़ी क्रिया मार्ग तपि अरंतन लम आट पहासुकरा ये तेक्म तवेक मेवरा विषय हतरक्षा सामान्य कैलक्युलेटर पावचकंडा अवसर दून गेनुम करण विषय इलाट इंजीनियर ताक्षण वेदे जैव पद्धति ताक्षण वेदे सह ताक्षणी सह विद्यावकी विषयान हतर अभी इद्रिये बलापुर अनेकूत विषयान वल्ट मुनाट दिन कारण अद्यन कर्मी पावती नो इत एक बलापुर लम तव तव पहासुकरा उपेल मट्टे अभी मूलिक गणित कर्म गण नवे परीक्षावट लाखरा ना उदाहरण अभी गणकाधिकारी सीवेट बदवागे बागेटा मेवर सीट प्रथम वरट कैलक्युलेटर पावचरा मुकद अकउंटेल आई मे अति गणाई ने कैलक्युलेटर पावचरा ऐनी सार इहल හැකියා බලන විභාග සඳහා අපි එවැනි දේවල් වලටත් අපි යොමු වෙලා තියෙනවා ඉදිරියට යාමේදී අපිත් මේ මේ ඊගෙන ඉදිරියේ තිබෙන අභියෝග පිළිබඳ සලකා බලලා පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණය ගැන හිතලා යොමු වීම සඳහා අවසංකල්ප ගැනීම අතිශය වැදගත් කියන එක දැන් මේ අර මෙතුමා ඊටාම වැදගත් කාරණා ටිකක් කියවුණා මේ මේ විවිධ විෂයනුත් අරගෙනම ඒවට ලිඛිත පරීක්ෂණ ඇත්තටම මේ තිබීම මොනතරම් දුරට එක පැත්තකින් සමානට හාසියට බඳුන් වෙන්න පුළුවන් කාරණා මේ වැදගත් තියෙනවා දැන් තොරතුරු තාක්ෂණ මේ ආදි විෂයන් වල ප්‍රායෝගික තත්ත්වේ නේ क्रियात्मक कार्यसाधन बलकाये अधासक्तमाये शिष्यत्व विभागे पिलिबंदु करुण साकच्छा करुण कल्पना कृपते यक्तमाये पुंच काले लमे लमयागे कुशलता हेकिया पिलिबंद गोणुवाक् सकस्वेनवा नं लमयागेन यम किसी तीरणयक् गन्न पुलुवन् किसी विधत् अपि तीरणे करा मे मेवर शिष्यत्व विभागे पस्से सैम लमयेकटम अपि विभाग अंकेट अमतरव जाति शिष्य अनन्यता अंकया दिन मेक अतम अभी क्रियात्मक अध्यापन अमात्यांशे दत्तकल्पना कर्ण शाखाव समग एकाबद्धव कर्ण लवण वेडपीला मेतीन यदि अमात्यांशे विषय दरट शिष्य दत्तपद्य सकाशकर्मी पावती नो
දැනට ලක්ෂ 36ක් දක්වා කරගෙන තියෙනවා නමුත් ලක්ෂ 42ක් දක්වා ඒක සම්පූර්ණ වෙන්නට ඕන ඉතින් අපි මේ ඒ ඒ තත්ත්වයේ යටතේ අපි විභාග දෙපාර්තමේන්තු වශයෙන් අපි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් මේක ආරම්භ කරා අමාත්‍යංශයෙන් ඒ ශිෂ්‍ය ජාතික ශිෂ්‍ය අනන්‍යතා අංකය ලබා ගත්තා ඒ වගේම ප්‍රථම වරට මෙවර අපි ශිෂ්‍යත්ව විභාගයේ දරුවන්ටත් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරනවා ඒ හේතුව අර ජාතික ශිෂ්‍ය අනන්‍යතා අංකය සඳහන් වෙච්ච කොටසක් ගෙදර තියාගන්න දෙනවා විශේෂයෙන් අම්මලාට දෙනවා ඒක ගෙදර පරිස්සමින් තියාගන්න. ඒ අංකේ තමයි ඉස්සරහට. එතකොට සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය බොහෝ විට විශ්වවිද්‍යාලට ගියාමත් ඒ අංකේ පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම වැඩ පිළිලක් අධ්‍යාපන අමාත්‍යාංශය දැන් යොදනවා මොනවද මේ විභාග ප්‍රතිඵල වලට අමතරව අර දත්ත පද්ධතියට අපි ඇතුළත් කරන්න කියලා. අප්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට වාර විභාග ලකුණු දාන්න පුළුවන්. ඊළඟට විෂය බාහිර ක්‍රියාකාරකම් කරන දේවල් කියන්නේ එයා බාල දක්ෂ කණ්ඩායමේ ඉන්නවද ශිෂ්‍ය බට කණ්ඩායමේ ඉන්නවද වාද විවාදවල හිටියද යනාදිවසේ සෑම දෙයක්ම අර දත්ත පද්ධතියට ඇතුළත් කරන්න පුළුවන්. ඒතකොට පාසලෙන් ඉවත් වෙනකොට ළමයට විභාග ප්‍රතිඵල පමණක් නොවේ තියෙන්නේ අර සියලුම තොරතුරු තියෙනවා. එතකොට වෙනදට අපි තනි කඩදාසියක් දෙන්නේ ශිෂ්‍ය කාර්ය දර්ශකය කියලා. දැන් ඉස්සරහට බුක්ලට් එකක් දෙන්න පුළුවන්. ඊළඟට සම්මුඛ පරීක්ෂණයකට යනකොට වුණත් මේ සහතික කිසුවක් අරන් යන්න උවමනාවක් නැහැ. අර සමංගේ ශිෂ්‍ය අනන්‍යතා අංකය ගෙනිච්චාම ඇති. එතකොට ඔබතුමා ගාවට කවුරු හරි එනවා නම් දැන් සම්මුඛ පරීක්ෂණයට ඊට කලින් දවසේ අර අනන්‍යතා අංකය ගහලා බලන්න පුළුවන් වෙබ් එකෙන් මේ හෙට එන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. එතකොට සහතික බලන්න දෙයක් නැහැ. එයාගේ බලන්න තියෙන්නේ අනිකුත් හැකියා ගැන තමයි ඒ සමුක පරීක්ෂණයේදී බලන්න වෙන්නේ. ඉතින් මේ වගේ හොඳ වැඩපිළිවෙලක් තමයි ඒක මම හිතනවා. මේක ඉතාමත් වැදගත් වෙයි. ඒත් එක මතක් කරන්න ඕන රජිස්ට්‍රාර් ජෙනරාල්තුමා විතානගේ මහත්මාත් දැන් ආරම්භ කරලා තියෙනවා 2019 සිට සෑම උපැන්න සහතිකයකටම අනන්‍යතා අංකයක් අපි ඉදිරියේදී ඒක පාවිච්චි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක පුජ්‍යලි ලියාපදිංචි ක්‍රමයේ කොමසාරිස් ජෙනරාල්තුමාත් ඒ හා සමාන වැඩපිළිවෙලකට යන්න බලාපොරොත්තු වෙනවා. ඔය වගේම පහුගිය දිනවල සෑහෙන කතාබහක් ලක්විච්ච කරන තමයි ජාතික හැඳුනුම්පත් අංකයටම අපේ නායකයන්තුතු සෑම තොරතුරක්ම පුද්ගලිකුගේ ඇතුළත් කරලා ඒ වුණම තැනකින් බලා කියා ගන්න පුළුවන් ආකාරයේ ක්‍රමවේදයක් හදන. හැබැයි එක ටික ප්‍රමාද බවක් පේනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔය අධ්‍යාප ඔබ යෝජනා කරන වැඩපිළිවෙල හෝ ඊටාම ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා නම් වඩාත් හොඳයි කියන එක. ඒ සඳහා සුභාශික්ෂණ එකතු කරන පමණක් නෙවෙයි අපි මේ සරලව සැහැල්ලුව කතා කරාට විභාග කොමසාරිස් ජෙනරාල් කියන්නේ ඊටාම විශේෂ තනතුරක් ඉතාම බැඳැඩි වගකීමක් තිබෙන තනතුරක් සහ අති සංකීර්ණ ක්‍රියාවලියකට මුහුණ පාන තවත් ආයතන ගණනාවක් එක්ක වැඩ කරන්න වෙන තනතුරක් සහ ආයතනයක් ක්ෂේත්‍රයක් ඉතින් ඒ තුළ සිද්ධ වෙන සියලු දේ කතා කරන්න මේ විනාඩි 30 40ක කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් අපි සෑහෙන ඉසව්වලට යන්නට පුළුවන්කම ලැබුණා මේ කෙටි කාලය ඇතුළත විභාග පැවැත්මේ ක්‍රමයේ පිළිබඳ එතුමාගේ අදහස ඉදිරිපත් වුණා. මේ වෙනස් විය යුත්තේ කොහොමද කියන එක පිළිබඳව සයසදා තිබෙන වැඩ පිළිවෙල ඇතුළත තිබෙන යම් යම් කාරණා පව අපි දැනුම්වත් වුණා මේ සාකච්ඡාව ඇතුළත. ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට සහ ප්‍රාර්ථනා කරනවා ඔබේ බලාපොරොත්තුව නිසිකල විභාග පවත්වලා ඒ සඳහා මේ රටේ අධ්‍යාපන පද්ධතියට ඒ වගේම ජනතාවට සේවය සැලසීම අනාගතය සාක්ෂාත් කරගන්න මේ ශිෂ්‍ය ප්‍රජාවගේ සහ අනිකුත් වැඩිහිටියන්ගේ ඉදලා මේ හැමෝටම නිසිකලට විභාග පැවැත්වලා ඒ ප්‍රතිඵල ලබා දෙන්නට පුළුවන් ප්‍රතිඵල ඉක්මනින් ලබා දීම පිළිබඳවත් මේදි සාකච්ඡාවට බඳුනා. උසස් පෙළ කරලා කාලයක් ඒ ලෙවල් කරනකම් සාමාන්‍ය පෙළ කරනකම් බලාගෙන ඉදීමට ගතවන කාලය ඇතුළතම අනන්ත සිදුවීම් අපිට වාර්තා වෙනවා. විශේෂ ජීවිතවල वार्ता අපි පටන් ගත්තේ බොහොම සුන්දර චාරූපයකින් දවස පටන් ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම දවස සුබ වේවා සුන්දර වේවා කියන ප්‍රාර්ථනා වෙනුයි සමුගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.